ආයුබෝවන් කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණයේ ප්‍රමුඛයා සියත මධ්‍යාහන ප්‍රවෘත්ති සමගින් මමදු මිදලක් මාල් අදත් ප්‍රථමයෙන් අවධානය යොපුවත් සිරස්තල වෙත ඉන්දියාවෙන් ගෙනා එන්නතක එයිඩ්ස් සංගතක ඇති බවට සැක ලෙස පළ කර ඇති මාධ්‍ය වාර්තාව සම්පූර්ණයෙන් අසත්‍යයි පුවත් වාර්තාවට එරෙහිව දැඩි නීතිමය ක්‍රියාමාර්ග රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති කියයි සයිනෝෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 20ක් දිවයිනට සයිනෝෆාම් එන්නතෙන් ඩෙල්ටා ප්‍රභේදයට එරෙහිව රැකවරණයක් දේශීය පරීක්ෂණයකින් හෙළියු බව රාජ්‍ය ඇමති චන්න කියයි කොවිඩ් ප්‍රභේද දෙකක් එකවර ආසාදනය වීමේ පුවතක් බෙල්ජියමෙන් වාර්තා වෙයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ජනපති අතර එළබෙන 21 වනදා තීරණාත්මක සාකච්ඡාවක් තවත් සාකච්ඡා කරන්න දෙයක් තියෙනවද දැනටමත් නැව ගිලෙන්න පටන් අරගෙන මහාචාර්ය රෝහණ ලක්ෂ්මන්ගෙන් දැඩි ප්‍රකාශයක් මෙතන තීරණාත්මක සාකච්ඡාවක් තවත් කරන්න තියෙනවද මේ වෙනකොට නැව ගිලෙන්න පටන් අරගෙන ප්‍රථමයෙන් අවධානය දේශීය පුවත් වෙත අද එක්තරා පුවත්පතක් විසින් කොරෝනා මර්ධන එන්නතක් පිළිබඳව මුළුමනින්ම අසත්‍ය තොරතුරක් වාර්තා කර ඇති බව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පවසනවා. මෙම වාර්තාවට එරෙහිව දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවයි සභාපතිවරයා සියත ප්‍රවෘත්ති අපකල විමසීමකදී සඳහන් කළේ. මෙවන විට මුළුමහත් ලෝකයටම ප්‍රබල තර්ජන එල්ල කර ඇති කොවිඩ් වෛරසයන්ගෙන් ආරක්ෂා වීම සඳහා ගත හැකි එකම ආරක්ෂිත ක්‍රියාමාර්ගය බවට පත්ව තිබෙන්නේ එන්නත් කරණය පමණයි. නමුත් මේවන විටත් විවිධ එන්නත් පිළිබඳව විවිධ ආකාරයේ සමාජ මාධ්‍ය ඇතුළු විවිධ මාධ්‍ය ඔස්සේ නොයෙකුත් තොරතුරු පැතිර යමින් පවතිනවා. විවිධ ආකාරයේ තොරතුරු පැතිර ගියත් මේ මොහොත දක්වාම වෛද්‍ය විද්‍යාත්මක ලෙස සනාථ කර ඇත්තේ ඕනෑම කොරෝනා වෛරස් ප්‍රභේදයකින් ආරක්ෂා වීමට හැකි එකම ක්‍රියාමාර්ගය කොරෝනා මර්ධන එන්නත් පමණක් බවයි. ලෝකේ විවිධ රටවලින් ඇතැම් අවස්ථාවලදී එවන් තොරතුරු එන්නත් පිළිබඳව වාර්තා වෙද්දී අද ප්‍රධාන පෙළේ පුවත්පතක වාර්තා කර තිබුණේ ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට ගෙන ආ එන්නතක එයිඩ්ස් සංගතක පවතින බවටයි. මේ නිසා එහි භාවිතය වහාම අතීතු බවත් තවත් තොගයක් ගෙනීමට ඇනවුම් කර ඇති බවටත් එම පුවත්පත තොරතුරු වාර්තා කර තිබුණා. මෙම වාර්තාව පිළිබඳව විවිධ තොරතුරු රට පුරා පැතිර යමින් පවතින මොහොතක මේ තොරතුරේ පවතින සත්‍ය සත්‍ය භාවය විමසා බැලීම සඳහා අප අපේ රටට ගෙන එන එන්නත් බහරව කටයුතු කරන රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතාව දුරකථනය ඔස්සේ සම්බන්ධ කරගත්තා. මේක සම්පූර්ණ අසත්‍ය වාර්තාවක්. චිරස්තලයට එක්ක පහතින් තියෙන ලියපිය කියවුවොත් තේරෙයි මේ කතා කරන්නේ එන්නතක් ගැන නෙවෙයි බෙහෙතක් කර කියලා. මේ බෙහෙත ඖෂධ නියාමන අධිකාරිය විසින් ඒඩ් සංගතක තියෙනවා කියලා නතර කරාට පස්සේ අපි නතර කළා. ඊට පස්සේ සංගතක නැහැ කියලා තහවුරු වුණාම නැවතත් අපිට සිද්ධ වෙනවා ඒ එන්නද නෙවෙයි ඒ ඖෂධය ආපෞසරයක් ලංකාවට ආනයනය කරන්න. ඒක වෙනමම කාරණයක්. නමුත් ඒ වෙනමම කාරණය මේ අවස්ථාවේදී මම හිතන හැටියට නම් නොදෙනී කරා වෙන්න බෑ. හිතාමතාම මේ එන්නත් කරණය පිළිබඳ තියෙන ජනතා විශ්වාසය බිඳහැරලා අපින් ඇත්තම මේ වෙනකොට විවිධ පළාත්වලින් සාමාන්‍ය ජනතාව මේ ගැන අහනවා. මේ සම්බන්ධයෙන් අපි නීත්‍යානුකූල උපදෙස් පතලා තියෙනවා. ඒ උපදෙස් වලට අනුව ක්‍රියා කරන්න සිද්ධ වෙනවා අපිට. මොකද මේක සම්පූර්ණ වැරදිතරතුරක්. මේ තියෙන වසංගත රෝග තත්ත්වය හදිසි තත්ත්වයට යටතේ බොහොම පැහැදිලිව ඔබේ මාධ්‍ය ආයතන හරහා කියන්න කිසිම ආකාරයකින් ඔය කියන සමාගමෙන් අපි එන්නත් මිලදී ගෙනත් නැහැ. මේ එන්නත් සම්බන්ධයෙන් එහෙම HIV ආසාදනයක් ඇතිවීමක් සම්බන්ධයෙන් ලෝකෙ කොහෙවත් වාර්තා වෙලත් නැහැ. ඒකම එන්නත් හදල වැඩපිළිවෙලේදී HIV ආසාදනයක් එන්න ක්‍රමයකුත් නැහැ. මොකද මේක මනුෂ්‍යයන්ගේ රුධිර තරල වලින් හදන දෙයක් නෙවෙයි. එන්නත් කියන්නේ වෙනමම හදන එකක්. මේ වෛරසයකින් හදන දෙයක්. එතකොට ඒකට HIV ආසාදනයක් එන්න බෑ විද්‍යානුකූලව. තව ඉදිරියට ඔබට මේ වගේ විවිධ වැරදි ප්‍රචාර එයි. ඒ සම්බන්ධයෙන් ඔබ නියමිතව නිත්‍යානුකූලව තොරතුරු පමණක් විශ්වාස කරන ලෙස ඉතාම වක්කීමෙන් යුක්තව මේ හැම කෙනෙකුටම දැනුම් දෙනවා. ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදයට එරෙහිව සයිනෝෆාම් එන්නත් මගින් දැඩි රැකවරණයක් ලැබෙන බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසනවා. දේශීයව සිදු කළ පරීක්ෂණයකදී මේ බව අනාවරණය වී ඇති බවයි ඔහු සඳහන් කළේ. මේ අතර සයිනෝෆාම් කොවිඩ් මර්ධන එන්නත් තවත් මාත්‍රා ලක්ෂ 20ක් අද අලුයම දිවයිනට රැගෙනු ලැබුවා. කොවිඩ් වෛරසයේ මර්ධනය කිරීම සඳහා ලබා දෙන සයිනෝෆාම් එන්නතේ මාත්‍රා ලක්ෂ 20ක් අද අලුයම දිවයිනට රැගෙනු ලැබුවා.
ගොඩක් දෙනෙක් අහනවා මේ අලුතෙන් යනවා ඩෙල්ටා ප්‍රභේදය මේක භයානකයි අපි මේ ගහන එන්නේ තේ ප්‍රයෝජනයක් තියනවාද දේශීය වශයෙන් සිදු කරපු පරීක්ෂණයකින් මේ වෙනකොට මූලික වශයෙන් කරුණු අනාවරණය වෙලා තියෙනවා කොරෝනා වෛරසයේ ඩෙල්ටා ප්‍රභේදයට සයිනෝෆාම් එන්නේ තේ ඉතාම සුවිශේෂී රැකවරණයක් තියෙනවා කියලා දේශීය වශයෙන් සිදු කරපු පරීක්ෂණයක තොරතුරු මම හිතනවා මේ සතියේ බදාදා බ්‍රහස්පතින්ද වෙනකොට රටට ලෝකයට එළි දක්වයි කියලා සයිනෝෆාම් එන්නත් ලබා ගත්ත අයට මං හිතන්නේ දැඩි රැකවරණයක් විශේෂ රැකවරණයක් මේ ඩෙල්ටා ප්‍රභේදය සඳහා තියෙනවා කියන සුබ පණිවිඩය සතුටුදායක පණිවිඩය මම දෙන්න කැමතියි. COVID-19 වෛරසයට එරෙහිව ලබා දෙන එන්නත් මාත්‍රා දෙකම ලබාගත් මෙරට ජනතාව වෙනුවෙන් අන්තර්ජාතික වශයෙන් පිළිගන්නා COVID එන්නත් කරන ඩිජිටල් කාඩ් පත හඳුන්වා දීම සෞඛ්‍ය අමාත්‍යාංශයේදී සිදු කෙරුණා. ඒ අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඒ අනුව එහි පළමු අදියර වශයෙන් මෙම මාස ජපානයේ ටෝකියෝ නුවර ඔලිම්පික් උළෙල සඳහා පිටත් යාමට නියමිත ශ්‍රී ලාංකික කණ්ඩායම වෙනුවෙන් ශ්‍රී ලංකා ජිම්නාස්ටික් සංගමයේ ලේකම් කපිල ජීවන්ත මහතා වෙත පළමු කොවිඩ් එන්නත් කරන ඩිජිටල් කාඩ් පත ලබා දීම සිදු කෙරුණා. මෙම එන්නත් කරන ඩිජිටල් කාඩ් පතෙහි එන්නත ලබාගත් පුද්ගලයාගේ නම වයස හැඳුනුම්පත් අංකය එන්නත ලබාගත් දිනය ලබාගත් එන්නත් වර්ගය සහ කාණ්ඩ අංකය ඇතුළත්. කොවිඩ් ප්‍රභේද දෙකක් එකවර ආසාදනය වීමේ පුවතක් බෙල්ජියමෙන් වාර්තා වනවා. එලෙස මෙම වෛරස් ප්‍රභේද දෙක ආසාදනය වී ඇත්තේ 90 වරදී කාන්තාවකටයි. කොවිඩ් ප්‍රභේද දෙකක් එකවර ආසාදනය වී හැකි බවට සෞඛ්‍ය විශේෂඥයින් අනතුරු අඟවා තිබෙනවා. බ්‍රිතාන්‍ය කොවිඩ් ප්‍රභේදයේවත් ඇල්ෆා හා දකුණු අප්‍රිකානු කොවිඩ් ප්‍රභේදයේවත් බීටා වෛරසයේ ආසාදනය වූ 90 වරදී බෙල්ජියම් ජාතික කාන්තාවක් මේ හැමත් සමග මෙය අනාවරණය වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. ඒ අනුව කොවිඩ් ප්‍රභේද දෙකක් එකවර ආසාදනය වූ එක් පිළිබඳ තොරතුරු වාර්තා වී ඇත්තේ පළමු වරටයි. මියගිය අදාළ කාන්තාව කොවිඩ් මර්ධන එන්නත ලබාගෙන නොමැති බවටද තහවුරු වී තිබෙනවා. මෙලෙස ද්විත්ව ආසාදනයක් වාර්තා වීම ඉතා දුර්ලභ සිදුවීමක් බවයි විද්‍යාඥයින් පවසන්නේ. COVID-19 වෛරසය ආසාදනය වූ නව රෝගීන් 1515 දෙනෙකු පිළිබඳව ඊයේ දින වාර්තා වුණා. ඒ අනුව මෙරට සමස්ත COVID රෝගීන්ගේ සංඛ්‍යාව 273,000 ඉක්මවා ගොස් ඇති බවයි වසංගත රෝග විද්‍යා ඒකකයේ නිවේදනය කළේ. COVID වෛරසය ආසාදනය වී මෙරට සිදු වූ තවත් මරණ 33ක් පිළිබඳවද ඊයේ පස්වරුවේ වාර්තා වුණා. අදාළ මරණ සියල්ල පසුගිය නම්වනදා සිදුව ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් ඊයේ දින තහවුරු කර තිබෙනවා. එලෙස මියගිය පුද්ගලින් අතරට කාන්තාවන් 14ක් හා පිරිමි පුද්ගලින් 19ක්ද ඇතුළත්. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව සටහන් වන්නේ 3467ක් ලෙසයි. පවතින වසංගත තත්ත්වයේ හමුවේ අද පෙරවරු 6 සිට රත්නපුර දිස්ත්‍රික්කයට අයත් අයගම පොලිස් බල ප්‍රදේශයේ පරගල ග්‍රාම නිලධාරී වසම හුදකලා කෙරුණා. එසේම මීට පෙර හුදකලා කර තිබූ කොළඹ හා රත්නපුර දිස්ත්‍රික්කයන්ට අයත් ප්‍රදේශ කිහිපයක හුදකලා බව ඉවත් කෙරුණා. නිරෝධායන නීති උල්ලංඝනය කරමින් බෙලියත්ත ප්‍රදේශයේ පවත්වාගෙන ගිය ශාන්ති කර්ම මධ්‍යස්ථානයක් වැටලීමට බෙලියත්ත පොලිසිය සමත්ව තිබෙනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර තීරණාත්මක සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව තිබෙනවා. ජනාධිපතිවරයා සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අතර මෙම සාකච්ඡාව පැවැත්වෙන්නේ එළඹෙන 21 වනදායි. එහිදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර පවතින මතභේදාත්මක තත්ත්වය පිළිබඳව සාකච්ඡා කිරීමට නියමිත බවටයි තොරතුරු වාර්තා වන්නේ. මේ අතර වත්මන් රජයේ ක්‍රියාකලාපය සහ ජනාධිපතිවරයා සමග පැවැත්වීමට නියමිත සාකච්ඡාව පිළිබඳව මහාචාර්ය රෝහණ් ලක්ෂ්මන් පියදාස මහතා මහනුවරදී මෙලෙස අදහස් පළ කළා. මං හිතන්නේ සීතල යුද්ධයක්ද එලිමහන් යුද්ධයක් දක්වාද වර්ධනය වෙමින් තිබෙනවා. මේ කිසිම කතාවක් තිබුණේ නෑ ජනාධිපති වර්ණයට පාර්ලිමේන්තු මැතිවරණයේ ඉස්සරහා. අද මෙයාට සියල්ල අමතක වෙලා සමන්ගේ මේ ජයග්‍රහණය පිටුපස්සේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පසුගිය 2015 ආණ්ඩුව යටතේ ප්‍රාදේශීය සභා මැතිවරණවලදී ගත්ත 117,18 අද නොතිබෙන්න මේ ආණ්ඩුව පිහිට වෙන්නේ නෑ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෙරටේ මේ ආණ්ඩුවේ වැඩිම හවුල්කාර පක්ෂය එයාට ඒ අවස්ථාව නොදී හිතනවා මේ ගමන යන්න පුළුවන්කමක් තියෙනවද මේ විදිහට. මේ තත්ත්වය කනගාටුදායකයි. රට නැවත අරාජික වෙමින් පවතිනවා. මේ තත්ත්වය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විදිහට අපි හෙළා දකිනවා. එයාට ඕන අපිවත් එළවලා නැවත අර පරණ ජාතියේ තමන්ගේ අධිකාරීවාදී පාලනය පවත්වා ගන්න. මේක මම හෙළා දැකිය යුතු කාරණාවක්.
තීරණාත්මක සාකච්ඡාවක් තවත් කරන්න තියෙනවද මේ වෙනකොට නැව ගිලෙන්න පටන් අරගෙන මිනිස්සු මේ මේකෙන් පණින්න උත්සාහ කරනවා රටේ ජනතාවගේ විශාල විරෝධයක් පත් වෙලා තිබෙනවා අපට එකඟ වෙච්ච කිවිසුම් ගත වෙච්ච පොරොන්දු වෙච්ච මූලික එකඟතාවයන් අවබෝධයන් ඉටු කරන්න කියන්නේ නැවත සාකච්ඡා කරන්න දෙයක් තියෙනවද කියලා මට නම් හිතා ගන්න බෑ දේශපාලන වේදිකාවේ පළමු අදහස් කිහිපයක් දැන් රසායනික පොහොර සම්පූර්ණයෙන්ම නතර කරන්න රජය තීන්දුව කළා තිබුණත් මම හිතන්නේ අපි සාකච්ඡා කරනකොට යම් යම් කෘෂි නිෂ්පාදනවලට පොහොරවල ඌනතාවක් තිබුණොත් මේ පොහොර සංගවීමේ කාර්යය හරහා ඒකට මම හිතනවා රජය ප්‍රායෝගික විසඳුමක් ලබා දෙවි කියලා මේ ජනතාව අනේ පව් ජනතාව මේ නඩේට හැමදාම රැවටුණා මේ රටේ මිනිසුන්ට මේ යන එනමන් නැතු ඉන්නේ හොම්බෙන් ගිහිල්ලා ඉන්නේ ජනතාව බලය දුන්නේ එදාට වැඩිය යහපාලන වැඩිය හොඳ කල දවසක් ගේන්න හොඳ ආර්ථිකයක් gedara dore රටේ හැදෙන්න මෙනුම මිනිස්යන් ලෝක ව්‍යසනයකදී අමාරු මේ අමාරුව තුල තමයි මේ රජය දෙන්න පුළුවන් සහන ප්‍රමාණයක් දීලා කරන්න ඕනේ සංවර්ධන වැඩත් කරමින් අමාරු කාර්යයක් තමයි කරන්නේ ඒ වගේ වෙලාවක ජාතික වශයෙන් වගකීමක් තියෙන දේශපාලන පක්ෂ තියෙනවනේ ඉතින් ඔවුන් එකවන්ව මේ ව්‍යසනයෙන් ගොඩ එහෙම සඳහා කටයුතු කිරීම තමයි යුතුයකමහා වගකීම මේ වෙනකොට මේ රට දැන් මාස එකමාරකට ආසන්න ප්‍රමාණයක් දැන් හරියට ක්‍රියාත්මක වෙලා නැහැ. පළවෙනියෙන්ම මම කියන්නේ මේ වසංගත තත්වය සමනය කරගෙන පළාත් සභා මැතිවරණය තියන්න ඕනේ මේ කොට්ටාස ක්‍රමයට කියන එක තමයි මම කියන්නේ. අපි තාමත් පැහැදිලිව කියනවා අපේ අපේක්ෂකයා සජිත් ප්‍රේමදාස මහත්මයා එතුමා සමගි ජන බලවේගී අපේක්ෂක විතරක් නෙවෙයි විපක්ෂ නායකයවරයා හැටියට සෙසු සියලු දේශපාලන පක්ෂවලටත් නායකත්වය දෙනවා ඒ නිසා පොදු අපේක්ෂකයා විය යුත්තේ සජිත් ප්‍රේමදාස මහතායි කියන ස්ථාවරයේ කිසිම වෙනසක් නැහැ අපි කවුරුත් තේරුම් ගන්න ඕන අපි ඉන්නේ ලෝක පරිමාණයෙන් මිනිසුන් මරා දමන කොයි වසංගත තත්වයක් තුල කියලා අපිට ඕන ඕන තාලෙට හැසිරෙන්න පුළුවන් කමක් නැහැ මේ වෙනකොට මේ කොරෝනා තත්ත්වයත් එක්ක තමන්ගේ රටේ නීති රීති කොරෝනා වලට ගැළපෙන විදියට රටේ ජනතාවට හිරියරක් නොවන ආකාරයෙන් අද සකස් කරගෙන තියෙනවා. අද රටේ ජනතාවගේ සැබෑ ප්‍රශ්න වලට විසඳුම් ලබා දෙන්නේ නැතු. මේ කොරෝනා නීති රීති භාවිතා කරමින් රටේ ජනතාවගේ නැගිටීම එහෙම නැත්නම් රටේ ජනතාව විරෝධය අද මැඩපවත්තන හදනවා. නිරිත දිග මොසම සක්‍රියව පැවතීම හේතුවෙන් ප්‍රදේශ කිහිපයක තද වෙසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මේ අතර නායෑමේ අනතුරු ඇඟවීම් නිවේදන තවදුරටත් බලපැවැත්වෙන්නේ නැති බවද ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නිවේදනය කළා. මැදියම සහ සබරගමු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඇතම් ස්ථානවලට මිලිමීටර 75ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි. මැදියම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල සහ උතුරු මැද වයඹ බස්නාහිර සහ දකුණු පළාත්වල මෙන්ම ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේද විටින් විට තද සුළං ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දන්වා සිටියේ. ඉහළ කොත්මලේ ජලාශයේ ඉහළ ජලපෝෂක ප්‍රදේශවලටද තවදුරටත් තද වැසි ඇද හැලෙනවා. මේ හේතුවෙන් එම ජලාශයේ එක් වාන්තරටුවක් තවදුරටත් සක්‍රියව විවෘතව පවතින බවයි ජලාශ භාර ඉංජිනේරුවන් සඳහන් කළේ. නල්ලතන්නිය පොලිස් වසමට අයත් ලක්ෂපාණ වතුයායේ වතු නිවාස පේලියක් මතට විශාල කොහඹ ගසක් කඩා වැටී තිබෙනවා. මේ හේතුවෙන් නිවාස දෙකකට දැඩි අලාභ හානිය සිදු වෙති බවයි නල්ලතන්නිය පොලිසිය සඳහන් කළේ. මෙම අනතුරින් කිසිදු පුද්ගලයෙකුට හානියක් සිදු වුණ නැහැ. ගාල්ල දිස්ත්‍රික්කයේ ද ප්‍රදේශ රැසක ඊයේ රාත්‍රී කාලයේ පුරා තද සුළං ප්‍රවාහයක් පැවතුණා. අද පෙරවරුවේ ගාල්ල මුහුදු තිරයේ දිස්ුවේ මේ අයුරින් පවතින අයහපත් කාලගුණ තත්ත්වයේ හමුවේ ගිනිගත් හේන කළුගල යටිබේරිය ප්‍රදේශයේ ප්‍රධාන මාර්ගයේට පස්කන්දක් කඩා වැටී තිබෙනවා. එම මාර්ගයේ ගමනාගමන කටයුතු වලටද මේවන විට දැඩි බාධා එල්ල වී ඇති බවයි වාර්තා වන්නේ. එම ස්ථානයේ අවට නිවාස කිහිපයක සහ වෙළඳසැල් කිහිපයක පුද්ගලයන් එම ස්ථානවලින් ඉවත් කිරීමටද ආපදා කළමනාකරණ ඒකකය පියවර ගෙන තිබුණා. එම පුවතත් සමගින් අපගේ මධ්‍යහන ප්‍රවෘත්ති විකාශය අවසන්. තවත් තොරතුරු සඳහා පිවිසෙන්න www.siyathanews.lk අපගේ වෙබ් අඩවිය වෙත. නැවත හමුවෙමු සවස 6ට ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය තුලින්. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර Siyath TV subscribe කරන්න.
වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.